සුබ මධ්‍යහනක් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර මම මල්කි උඩල මත ප්‍රථම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත සියල්ලන්ටම ප්‍රතිලාභ ලැබෙන ආර්ථික වැඩපිළිවෙලක් අරඹන බව අගමැති පවසයි විදේශ මැදිහත්වීමකට රනිල් වික්‍රමසිංහ මහතා අරාදින බවට චෝදනා වැස්සත් සුලඟත් අද සිට වැඩිවන ලකුණු අෆ්ගනිස්තානයේ රජයේ සේවකයන් පිරිසකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් ප්‍රබල අභියෝග පැවතියද සියලු දෙනාට ආර්ථික ප්‍රතිලාභ ලැබෙන වැඩපිළිවෙලක් ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසනවා අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් සිය රාජකාරී කටයුතු ආරම්භ කරමින් මුදල් අමාත්‍යංශයට පැමිණි අග්‍රාමාත්‍යවරයා මහත් හරසරින් පිළිගත්තේ මමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා හා නිලධාරීන් එක්වයි අනතුරුව සිත්පිරිස සජ්ජහායනා මැදියේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස සිය කටයුතු ආරම්භ කළා මැති ඇමතිරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා රාජකාරී ආරම්භ කිරීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් හා සේවක සේවිකාවන් ඇමතුවා ආර්ථික වර්ධනයේ සියලු තුනකට අඩු මට්ටමකට පවතින බව වාර්තා වෙන ජීවන වියදම් මෙම සෑම අංශිකම බදු බර වැඩි වෙලා තියෙනවා සමස්ත ව්‍යාපාර ශේෂ්ත්‍රයේම පසුබෑමකට ලක් වෙලා තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන උදවි පාලන ක්‍රමය මැතිවරණ නොපැවැත්වීම නිසා අකාර්මණ්‍ය විය තියෙනවායි කියන එක මතක් කරන්න ඕන ඊට පස්සේ දැන් පළාත් සභා 6ක් විසිරුවලා තියෙනවා අවුරුදු 25කට පස්සේ පළාත් උතුර නැගෙනහිර පළාත් සභාවල් මැතිවරණ තිබුවේ නැහැ 25කට පස්සේ තමයි ආපහු මැතිවරණයක් තිබුවේ අපේ කාලය තුලදී අවුසාල උතුරේ මේ පිළිබඳව නොයෙක් ප්‍රශ්න මතුණා මේනකොට තුත් අපි මැතිවරණයට මොන දුන්නා අද ඒ විසිරුවලා ගිහලා මැතිවරණ කල් දාන උදවිය දවස් 11ක් කල් දැම්මයි කියලා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කල් දැම්මා කියලා මහා ලොකු විවේචනයක් ලබා ගන්නවා නොවැම්බර් 5 වෙනිදා තමයි මේ පාර්ලිමේන්තුව ගැලවන්න තියෙන්නේ ආයිමත් එතකන් නිවාඩු දෙමු 16 වෙනිදා වෙනකන් විතරයි කල් තියෙන්නේ හරියට මේක මේ වෙන ජනාධිපතිවරු කරපු නැති එකක් කියලා ඉතින් ඉන්නේ ප්‍රේමදාස මහත්තයා මාස ගානක් කල් දැම්මා උපාට මතක නැහැ මුළු ලෝකෙටම මේ රට ඒකාධිපතිත්වයකට යනවායි කියලා පෙන්වන්න හදනවා අවුල් වෙලයි කියලා කියනවා කිසිම අවුලක් නැහැ මේ අමාත්‍යංශයට විශාල අභියෝග රාශියකට මුහුණ දෙන්න සිදු වෙනවා ප්‍රජාතන්ත්‍රවාදී ජනතා නියෝජනයක විය යුත්තේ සියලු ජන කොටස් වලට ආර්ථික ප්‍රතිලාභ ලැබෙන වැඩපිළිවෙළ සකස් කරන්න බදු ක්‍රමය සරල වෙන්න ඕන සෑම මාසිකව ගාවින්ද වෙනකොට මොකද්ද සූත්‍රයක් වැඩ කරනවා සල්ලා ඒකට ජෝදනා තියෙන මුදල් අමාත්‍යයන් මේ තමයි දෙනවයි කියලා කියන්නේ අපි බලාගෙන ඉන්නවා කීයක් වැඩි වෙයිද කියලා මේ තත්ත්වෙත් මේ ආමනිෂ්‍ය තත්ත්වයක් ඇති වෙලා මේ ක්‍රමය වෙනස් කරන්න අපි රජයක් තමයි රජයට මුදල් අවශ්‍යයි හැබැයි ඒක ජනතාව පීඩණයට පත් කරලා ගන්න මුදල් නොවිය යුතුයි ජීවන වියදම් පිළිබඳව සැලකිලිමත් වෙලා උන්ට සහනයක් ලබා දෙන්න ඕන පිටරට ගොවියා වෙනුවෙන් නෙමෙයි සල්ලි දෙන්නේ අපේ රටේ ගොවියා වෙන ඒක අපි ආපහු පටන් ගන්න වාසනාවන්ත රට අද බලන්න මං හිතනවා 18 19 මාස කන්නේ මේ අපි එනවා කියලා දැනගෙන කොහෙද තියෙන්නේ ආශිර්වාදයක් වගේ වයින්න පටන් ගන්න මියගේ නැති වුණා ඉතින් සමස්ත රජයක් වශයෙන් රාජ්‍ය නිලධාරීන් උපරිම ලෙස කුෂිකර්මාන්තයේ පුළුල් විප්ලවයක් ඇති කිරීමට සිය සේවාවන් කැපකළයි කියලා අපි විශ්වාස කරනවා. මෙතන ජනාධිපතිතුමා දැනටම වක්මගුල්ල තිසමාරාමේ වක්මගුල්ලට ගිහිල්ලා පැහැදිලිව පෙන්වූ ඔහුගේ තියෙන උනන්දුව අපි ඔක්කොම එක්කව වෙලා මේ ගමන යන්න ඕන රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් මේ රටේ ඊට පස්සේ විදේශීකරණය කිරීම නතර වෙන්න වැඩපිළිවෙල අපි දියත් කරන්න ඕන. ජනතාව කියන්නේ අපේ දරුවන්ට පතක් ඉතුරු කරලා දෙන්න. අපේ සම්පත්තික අපි ආරක්ෂා කරන්න. කියන පණිවුඩය තමයි ඔවුන් අපිට දුන්නේ. ඔබ සියලු දෙනාට සුබ අනාගතයක් වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් ඔබට පෙරවන් සරණයි. ජනාධිපතිතුමා නව දේශපාලන තීන්දුවකට එළඹියේ පූජ්‍ය මාධුරුවාවේ සෝභිත ස්වාමින් වහන්සේද බලාපොරොත්තු වූ ජනතා අපේක්ෂා ඉටු නොවූ නිසා බව කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති පූජ්‍ය වතුරුවිල සිරි සුජාත ස්වාමින් වහන්සේ පවසනවා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය දුරේටපත් ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා වැඩ බහර ගැනීමෙන් අනතුරුව කෝට්ටේ නාග විහාරයට පැමිණි අවස්ථාවේ උන්වහන්සේ මේ බව සඳහන් කළේ Gracias.
ගතවුණු කාලය තුල අප දුටුවා මාදුළුවාවේ සෝපිත නායක හාමුදුරුව ප්‍රාර්ථනා කළ අනාගතයක් ඉදිවුණු ආණ්ඩුවකින් සිද්ධ වුණේ නැහැ. එක අතකින් අපේ රටේ ආර්ථිකයේ වේගවත්ව කඩා වැටෙන්න පටන් ගත්තා. දේශීය ව්‍යාපාර ක්ෂේත්‍රයන්ට එල්ල වුණේ මරු පහරක්. ඒ වගේම අපේ ආගමික මධ්‍යස්ථාන විවිධ ભેද බින්න වෙලා විවිධ ප්‍රශ්න ඇතිව අද වෙනකොට අපිට පෙවුණා මේ වේගණ යන වේගවත් පසුබැසීම. ඉතින් ඒ නිසා ඇත්තටම කාලීන අවශ්‍යතාවයක් හැටියට ජනාධිපති आरंभ कर ඒ සඳහා නව රජය යටතේ නව ප්‍රවේශයක් අපි ගන්නවා. අපි බොහොම පැහැදිලිව කියනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අකුරටම අනුගමනය කරමින් තමයි මේ වැඩේ අපි කරේ. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ක්‍රියාදාමයක් දේශපාලන අර්බුදයක් සේ හොවා දක්වමින් විදේශ මැදිහත්වීමක් සඳහා මඟ පෑදීමට රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ දරන බව ජිනීවාහි ජගත් සංවිධාන කාර්යාලයේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තමරා කුගනායක මහත්මිය පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව ප්‍රකාශ කළේ. I consider it to be a blatant interference in this political, in a domestic political process. දේශපාලන අර්බුදයක මුවාවෙන් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුත්තකට සිදු කරන්න යන විදෙස් මැදිහත්වීමක් ගැන මම අවධානය යොමු කරන්න කැමතියි. මම මේ දකින්නේ රටේ දේශීය දේශපාලනික ක්‍රියාවලියට එරෙහි අනර්ථකාරී මැදිහත්වීමක් ලෙසයි. නිදහස් හා ස්වෛරී රාජ්‍යයකට කිසිසේත් පිළිගත නොහැකි ක්‍රියාවක් ලෙසද එය සැලකිය හැකියි. හිටපු අගමැතිවරයා තෝරාගත් බටහිර තානාපතිවරුන් පිරිසක් සමග අරලීගහ මන්දිරයේදී විශේෂ රැස්වීමක් පැවැත්වීම කිසිසේත්ම පිළිගත නොහැකි. ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති දුරෙන් පහකර දිනකට පසු විදේශ ස්ථානාපතිවරුන් නිල වශයෙන් ඔහු හමුවීමට තීරණයක් ගැනීම පුදුම සහගතයි. රැස්වීම පැවැත්ුනේ අගමැතිවරයාට තවදුරටත් අයත් නොවන කාර්යාලයකදී. රටේ තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් ස්ථානාපතිවරුන්ට ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා හමුවන්න තිබුණා. ජාත්‍යන්තර ප්‍රජාව නොමග යැවීම පිණිස අග්‍රාමාත්‍යවරයා ඉවත් කරන්නට බැහැ දහනම වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ කියන මිත්‍යා කතාව ජාත්‍යන්තර අතපෙවීම සඳහා කරන ලද ඉතාමත්ම නීති විරෝධී ජනතා නොමග යවන කටයුත්තක් බව මා සඳහන් කළ යුතුයි. මේ වැඩපිළිවෙල හුදෙක් රටේ අස්ථාවරභාවයක් ඇති කරන්නටත් ජාත්‍යන්තරය මෙහාට ගෙන්න ගැනීම සඳහා උපක්‍රමයක් හැටියට පාවිච්චි කරන අසාර්ථක වැරදි සාවද්‍ය තර්කයක් බව කිව යුතුයි. අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ව්‍යවස්ථාදායකය හා විධායකය පැහැදිලි ලෙස වෙන් වෙලා තිබෙන්නේ අග්‍රාමාත්‍යවරයෙක් පත් කිරීම සහ අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීම විධායකය සතු කාර්යයක් ව්‍යවස්ථාදායකය සතු කාර්යයක් නොවේ. ව්‍යවස්ථාදායකයට පුළුවන් පාර්ලිමේන්තුව ඇතුලේ කටයුතු කරනකොට අවශ්‍ය විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා තමන්ගේ ජනමතය තහවුරු කරගන්න. යමෙක් එසේ නොවේ කියලා කියනවා නම් ඔහු මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ගරු කරන කෙනෙක් නොවේ. දේශපාලන ભેද පසෙකලා රට වෙනුවෙන් අභියෝගාත්මක තීරණයක් ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට ප්‍රශංසා පළ කරන බව ශ්‍රී ලංකා මහජන පක්ෂය පවසනවා. එම පක්ෂයේ ප්‍රධාන ලේකම් අසංක නවරත්න මහතාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව සඳහන් කරන්නේ. ජනාධිපතිවරණයේදී ජනතාව දුන් පොරොන්දුව ඉටු කරගත නොහැකිව අසරණව සිටිනවාට වඩා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලු දෙනා සමග එක්ව භාරකාර රජයක් කරගෙන යාමට දායකත්වය ලබා දීම විශේෂයෙන්ම අගය කළ යුතු බවද ශ්‍රී ලංකා මහජන පක්ෂය පවසනවා. රටගෙන හිතන දූෂණයට වංචාවට එරෙහි මන්ත්‍රීවරුන් දැන් කළ යුත්තේ පක්ෂ පාට අතහැර භාරකාර රජයට සහාය පළ කිරීම බවද ශ්‍රී ලංකා මහජන පක්ෂය පවසනවා. महिंद राजपक्ष मेतिमा ग्रामाध्यवरालिस पत्कर्मी जनाधिपति मैत्रीपाल सिरिसेन मेतिमा अभीत तींदुअ गद्भव महासंगरत्ने पवसनवा මේ වෙලාවේදී එකිනෙකා විසින් යම් යම් මතිමතාන්තර අදහස් මොන දේ ඉදිරිපත් කළත් ඔබ හැම කෙනෙක්ම මේ රට ජාති ආගම ගැන හිතලා විශේෂයෙන් අපේ රටේ උදාර සංස්කෘතිය ගැන හිතලා සාමකාමීව ප්‍රේක්ෂාවෙන් මේ ප්‍රශ්න දෙස බලා මහජනතාව වශයෙන් ඔබ ඒ කටයුතු පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.
මේ රටේ හැම කෙනෙම කල්පනා කළ යුතු විශේෂ කාර්ය වන්නේ කෙසේ වූ මේ රට යහපත කරා ගෙනියන්නට සෞභාග්‍ය කරා ගෙන යාමට හැම දිනම අදිෂ්ඨාන කර ගන්නා ලෙස අපි ඉතා කරුණාවෙන් මතක් කරන එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ඉතා පරස්පරයි කියන එක අපි දැනගෙන හිටියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂයෙන් පෞද්ගලීකරණයට විරුද්ධත් එක්සත් ජාතික පක්ෂයේ සියල්ල පෞද්ගලීකරණය කරලා බදු වෙලින් රටගෙන යාමේ වැඩසටහනකට තමයි නිරන්තරයෙන්ම අවතීර්ණ වෙන්න ගියේ මේදී ඇතිවෙච්ච ගැටුම් වල ප්‍රතිඵලයක් ලෙස තමයි එතුමා ඝාතනය කිරීම සඳහා යම් කිසි සැලසුමක් ක්‍රියාත්මක වුණේ ඒ නිසා එතුමාට ගන්න තියෙන හොඳම තීන්දුව තමයි එතුමා ගත්තේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට රට බාර දීම පෞගේ දවස්වල ප්‍රධාන ඇමතිවරු කැබිනට් ප්‍රකාශ කළා ඒ වගේම යම් යම් කාන්තාව චීවර ධාරී කියලා භික්ෂුන් වහන්සේලාට ඉතාම පහස් සොරෙන් ආමන්ත්‍රණය කරා මේ රටට ආදරය කරන මේ බෞද්ධ සංස්කෘතිය පිළිබඳ හැඟීමක් තියෙන ජනනායකයෙක් තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මෛත්‍රී පාර්ශ්වසේන මැතිතුමා ගත්ත ක්‍රියාමාර්ගයේ පිළිබඳව අපි හැම දිනාගේම ආශිර්වාදය එතුමාට පුද කරන්න සූදානම්. එදා රටේ ජනාධිපතිවරයා හැටියට කටයුතු කරපු එතුමා අද රට පාලනය කරන අගමැතිවරයෙක් හැටියට පත්වීම පිළිබඳව සතුටු පළ කරන අතරේ ජනතාවගේ අභිප්‍රාය බලාපොරොත්තුවත් රටේ සංවර්ධනයත් ජනතාවට සුඛිත මුත්‍ත අනාගතයක් සලසා දීමට කටයුතු කිරීම ඉතාමත් වැදගත් හැටියට අපි මේ වෙලාවේ සලකනවා. රනිල් වික්‍රමසිංහ මෙත්තුමාගෙනුත් මේ වෙලාවේදී ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේදී රටේ අර්බුදකාරී තත්ත්වයක් ඇතිනකොට ජනතාව තැන් තැන් වලට එක් රැස් කරවමින් විවිධ ගැටලු සාගත තත්ත්වයන් ඇතිනකොට නව මාවතක් ඔස්සේ රට ඉදිරියට ගෙන යන්නට සූදානම් වන මේ වෙලාවේදී ඒකට අවශ්‍ය කරන සහයෝගය ලබා දෙමින් කටයුතු කරනවා නම් මම හිතනවා ඒක ඉතාමත්ම වැදගත් කියලා කඩාවැටුණු රට යලි ගොඩනැගීම ජනාධිපතිතුමා ප්‍රමුඛ වත්මන් රජයේ අරමුණ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සංවිධානය පවසනවා. නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් මේ බව සඳහන් කළා. ආණ්ඩුව අරගෙන අවුරුදු 3ක් හිටියා කිසිම වැඩක් කරන්න බැරි වුණා රාජපක්ෂලාට බැන බැන හිටියා පලි ගත්තා FCID යවුවා හිරේට යවුවා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ පහුගිය රජයට බැන බැන ඉන්න. සමේ වැටුණු රට වහාම ගොඩ ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගන්නවා විනා පරණ අයට බැන බැන ඉන්න අපේ අදහසක් නැහැ. ඉතින් එක්සත් ජාතික පක්ෂයෙන් එළව ගන්න බැරි වෙච්ච මිනිස්සයා පදිංචි වෙලා හිටපු ගෙදරින් ඉක්මනින් එළව ගන්න බැරි වීම පිළිබඳ අපේ ප්‍රශ්නෙකුත් නැහැ. හැබැයි එතුමා අගමැති ධූරයෙන් ගිය පලියට ගෙදරින් එළියට අදලා දාන්න තරම් පහත් තත්වයට වර්තමාන අගමැතිතුමා පත් නැහැ කියන කාරණේ අපි කියන්න ඕන. ඉතින් එතුමා බෝඩ් ගහගෙන තනියම එතුමා තාම අගමැති කියාගෙන කතා පැවැත්වීම පිළිබඳව අපි කනගාටු වෙනවා. ඒ අය කොළඹ වට කරන්න උත්සාහ කරපු එක ඉතාම හොඳ තීන්දුව කියලාවත් කරගන්න බැරි වෙයි. මොකද අද අපි කියන්න ඕනේ ඒ අය විසින්ම අද රටට පෙන්නවා එක්සත් ජාතික පක්ෂයේ අමාරුවේ වැටිච්ච වෙලාවට නායකයා අමාරුවේ වැටිච්ච වෙලාවට කොයි තරම් සෙනගත්ද කොළඹට ගේන්න පුළුවන් කියලා JVP එකගෙන ආපු සෙනගවත් අද කොළඹට ගෙන්න ගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් අපි දන්නවා එක්සත් ජාතික පක්ෂයේ ඇතුලේ නායකයෝම මේ එක්සත් ජාතික පක්ෂයේ බලය අල්ල ගන්න ඕන නිසා ඒ අය ගහ ගන්න පටන් ගන්න තියෙනවා. ඉතින් අපිට ඒව අදාළ නැහැ. අපි දකිනවා රූපවාහිනියේ සහ නොයෙකුත් දේවල් වල ජනාධිපතිතුමාට බරපතල ලෙස විවේචනය කරනවා. හැබැයි අපි ඒ එක්සත් ජාතික පක්ෂිකෙන්ට කියන්න ඕනේ ඇත්ත. ඔබතුමාලගේ ඡන්දෙන් තමයි එතුමා ජනාධිපති වුණේ. හැබැයි එතුමා අගමැතිතුමාට වැඩ කරන්න අවශ්‍ය තරම් කාලය දුන්නා. අවශ්‍ය පහසුකම් දුන්නා. ඔබතුමාලා කවදා හරි මැතිවරණකින් ගොඩ එන්න නම් නව නායකයෙක් පත් කරගෙන ඒ හරහා ගමනක් යන්න උත්සාහ කරන එක තමයි හොඳම වැඩේ. ගමේ අපේ කණ්ඩායම එක්ක එකතු වෙලා මේ රට හදන්න අපි සියලු දෙනා දායක වෙමුයි කියන ආරාධනාව අපි මැති ඇමතිවරුන්ට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයින්ට සියලු දෙනාට අපි මේ විවෘත ආරාධනය මේ මොහොතේ කරන්න කැමතියි. අපි දැක්ක ගරු කතානායකතුමා හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන්න ඕන කියනවා. එතුමට එක්සත් ජාතික පක්ෂයේ කතානායකතුමා වෙන්න නැතුව මේ රටේ ගරු පාර්ලිමේන්තුවේ කතානායක බවට පත් වෙන්න කියලා පිල්ලීමක් කරන්න කැමති. අපි ගරු කතානායකතුමාගෙන් ඉල්ලීමක් කරනකොට ප්‍රාදේශ සභා මැතිවරණේ අවුරුදු දෙකහමාරක් තිස්සේ කල් දානවා කියලා එතුමා මොකද්ද කිව්වේ? ඔබතුමා අමාත්‍යවරුන්ට කතා කරා. හැබැයි ඒක පාරටම කොහෙන්දෝ මතුවෙලා මෙතුමා කියනවා ප්‍රජාතන්ත්‍රවාදී විදියට පාර්ලිමේන්තුව කරා. හැබැයි ගරු කතානායක තුමනි රටේ විවස්ථානුකූලවම රටේ ජනාධිපතිතුමාට අයිතිවාසිකම තියෙනවා මාස දෙකක් පාර්ලිමේන්තුව කල් දා. හැබැයි එතුමා මාස දෙකක් කල් දාලා නෑ. දවස් 10ක් කල් දාලා තියෙන්නේ. 16 වෙනද වෙනකොට ඔබතුමාලගේ 105 80ට යන එක නවත්තන්න ඔබතුමාලට බැරි වෙනවා. දැන් මේ අගමැතිකමට සටනක් නෙවෙයි තියෙන්නේ. අද අරලිය ගහ
මන්දිරය ඇතුලේ සටන තියෙන විපක්ෂ නායකකම එක පැත්තකින් චම්පික රණව කැමැත්තුමා විපක්ෂ නායක වෙන්න කණ්ඩායමක් අරන් ගිහිල්ලා එතන අරගල කරනවා අනිත් පැත්තෙන් සජිත් ප්‍රේමදාස ඇමැත්තුමා කණ්ඩායමක් අරගෙන ගිහිල්ලා අරගල කරනවා ඊට අමතරව රනිල් වික්‍රමසිංහ ඇමැත්තුමත් හැමදාම වගේ විපක්ෂ නායක වෙන්න උත්සාහ කරනවා අද අරලිය ගහ මන්දිරයේ අලියනාථාගාරයක් කරගෙන කවුද මේක ඇතුලේ ඉන්නේ අද කුඩු කාර්යෝ ටික මේක ඇතුලේ ඉන්නේ අර මත්පෙති ගේනවා කියලා චෝදනා හම්බෙච්ච අය මේක ඇතුලේ ඉන්නේ බැදුම් කර වංචාවට අහුවෙච්ච කට්ටිය ඇතුලේ ඉන්නේ අද දන්නවා මේ බලය නැති වුණොත් මේ කණ්ඩායමට හිරේ යනවා ස්වාධීන අධිකරණයක් හරහා අපි අනිවාර්යෙන්ම මේ බැදුම් කර හොරුන්ට දඩුවම් දෙනවා ඒ වගේම මේ දවස්වල ඉල්ලවෙන තවත් චෝදනාවක් තමයි අමාත්‍යවරුන්ගේ ආරක්ෂාව අයින් කරනවා හැබැයි මේ අමාත්‍යවරුන්ගේ ආරක්ෂාව අයින් කරන්න හේතුව මේ අමාත්‍යවරුන්ට ඉන්න ආරක්ෂාව ජනතාවගේ ආරක්ෂාවට බාධාවක් මේ ඇමතිවරුන්ගේ අද ගෝලියෝ ටික ගිහිල්ලා සාමාන්‍ය ජනතාවට වෙඩි තියනවා අද ඇමතිවරුන්ට දෙන ලොකුම කාර්යභාරය වෙලා තියෙන තමන්ගේ ෆයිල් ටික අමාත්‍යංශ වලින් එළියට පන්නන අද සිට වැසි තත්ත්වයේ වැඩි වී සුළඟේ වේගයේද ඉහළ යා හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා දිවින ආසන්නේ පහළ වායුගෝලයේ පවතින කැඩමින් ස්වභාවයක් ඒ හේතුව නිසා අපි දිවිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අද දින සිට බලාපොරොත්තු වෙනවා මේ තත්ත්වයේ විශේෂයෙන්ම බලපාන්නේ උතුරු මැද නැගෙනහිර පළාතත් ඊට අමතරව අපිට කියන්න පුළුවන් මාතලේ දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරු සහිත වැසි ඇතිවීමේ තත්ත්වයන් තියෙන්න පුළුවන් දිවිනේ සෙසු පළාත්වල සවස දෙකෙන් පස්සේ වගේ වැසි හෝ ගිගුරු සහිත වැසි ඇතිවීමේ තත්ත්වයන් තියෙන්න පුළුවන් තැනින් තැන ඇතැම් ස්ථාන ගත්තම විශේෂයෙන් නැගෙනහිර උතුරු මැද ඌව මාතර හම්බන්තොට වගේ දිස්ත්‍රික්ක වල සමහර ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තරමක තදවැසි ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා මේ කාල පරිච්ඡේදයේදී සබරගමුව මධ්‍යම පළාත්වල උදෑසන කාලෙදී මීදුම් සහිත කාලගුණ තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් තියෙනවා මේ වැසි පවතින විට తాවකාලිකව තද සුළං ඒවට ඇති වෙනවා ඊට අමතරව මේ දිනවල විශේෂයෙන්ම තියෙනවා මේ අකුණු අනතුරු වලින් ආරක්ෂා වෙන්න නම් වර්ෂාව පටන් ගන්න මොහොතකට කලින් හරි විදුලි උපාංග පේන වලින් ගලවලා ඉවත් කරන්න වහින අවස්ථාවේදී එලිමහනේ රැඳෙන්න එපා විශේෂයෙන්ම විවුර්ත වාහනවල ගමන් කරන්න එපා අනිත් කාරණේ තමයි ලෝහමය ද්‍රව්‍ය අඩංගු භාණ්ඩ සමග වැඩ කිරීම වලින් නියැලෙන්න එපා මොකද මේ වගේ දේවල් කිරීම තුළදී අකුණු අනතුරු ඇතිවීමේ ප්‍රවණතාවයන් වැඩි වෙන්න පුළුවන් මුහුදේ කාලගුණය ගත්තොත් විශේෂයෙන්ම මඩකලපුව සිට තිරිකුණාමලයේ අංකසන්තුරේ උත්තරමේ ඉඳන් ගාල්ල දක්වා තියෙන වෙල්ලබඩ තීරයට ඔබෙන් කියන මොහොත තීරවල කඩින් කඩ වැසි හෝ ගිගුරු සහිත වැසි ඇති වෙන්න පුළුවන් ඉතුරු මුහුදු ප්‍රදේශවල සාමාන්‍යයෙන් හවස් ජාම වෙනකොට තමයි වර්ෂාව තියෙන්න පුළුවන් මේ වැසි පවතින විට తాවකාලිකව තද සුළං වල වේගය වැඩි වීමක් තියෙන්න පුළුවන් එවැනි අවස්ථාවල මුහුද තරමක් සල්විීමේ හැකියාවන් තියෙයි නායාමට ලක් වූ හැටන් භගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොවෝ නිව්වැලිගම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව මෙවන විට විවෘත කර තිබෙනවා නායකී ස්ථානයෙන් මාර්ගය දෙපස පයින් ගමන් කිරීම සඳහායි ඊයේ සිට විවෘත කෙරුණේ වාහන ගමනාගමනය සඳහා ඉදිරි දින කිහිපය තුළ අවස්ථාව ලබා දීමට නියමිතයි කාසල් රී ජලාශයට ඉහළින් වූ හැටන් භගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොවෝ නිව්වැලිගම ප්‍රදේශයේ කොටසක් කාසල් රී ජලාශයට නායකයේ පසුකිය 13 වනදායි නිවාස පහක්ද සමග මාර්ගය ජලාශයට කඩා වැටීම හේතුවෙන් විකල්ප මාර්ගයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරුණා ඒ අතර අදාළ මාර්ගය පිලිසකර කිරීමේ කටයුතුද සිදු කෙරුණා ලක්කන ගුවන්විදුලියේ ප්‍රවර්ධන චාරිකාවේ තවත් වැඩසටහන් දෙකක් ස්ථාන දෙකකදී පැවැත්ුණා ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සහ මහජන බැංකුව එක්වයි ප්‍රවර්ධන චාරිකාව සංවිධානය කරන්නේ මේ අනුව පිළියන්දල මන්සන්දී පැවති වැඩසටහනට විශාල පිරිසක් සහභාගී වුණා ප්‍රේක්ෂකයන් වෙනුවෙන් විවිධ තරග හා ත්‍යාග ප්‍රදානයන්ද සිදු කෙරුණා කෝපිකඩේ ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් විශේෂ ප්‍රසංගයක්ද පැවැත්ුණා මේ අතර ලක්කඩ ගුවන්විදුලිය ජනතාව අතරට ගෙන යාමේ තවත් ප්‍රවර්ධන වැඩසටහනක් බම්බලපිටියේදී පැවැත්ුණා බම්බලපිටිය මහජන බැංකුව සංවිධානය කළ මෙම වැඩසටහන එම පරිශ්‍රයේදී පැවැත්ුණේ බැංකුව වෙත පැමිණි ගනුදෙනු කරුවන් ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටියා පොලිස් වැටලීම් කිහිපයක තොරතුරු දැන් මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා පිරිමි පුද්ගලයන් 3 දෙනෙකු සහ කාන්තාවක මෙසේ අත්අඩංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ ඌරුබොක්ක අකුරැස්සවත්ත ප්‍රදේශයේදී අදාළ ඝාතනය සිදු වුණේ පසුගිය 22 වනදායි පස්කොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයෙකු වන සුමුතු චමින්ද දයාරත්න යන අයට ගල්කඩස් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර තිබුණා මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වුවේ මාතර කොට්ටාස අපරාධ විමර්ශන අංශයයි එහිදී අත්අඩංගුවටගත් සැකකරුවන් වලස්මුල්ල සහ බලංගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් අත්අඩංගුවටගත් සැකකාරිය මියගිය පුද්ගලයාගේ බිරිඳයි
සැකකරුවන් මොරවක මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි. විශේෂ කාර්ය බලකායේ පිරිසක් සැකකරුවන් දෙදෙනෙකු අතරංගුවට ගැනීමට යාමේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. අද අලුයමයි මෙය සිදු වෙත්තේ. උඩවලව රක්ෂිතයේ මුවන්මරා මස්කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අතරංගුවට ගැනීමට යාමේදී සැකකරුවන් විශේෂ කාර්ය බලකායෙන් ලදහරින්ට වෙඩි තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. ප්‍රතිප්‍රහාර එල්ලකිරීමේදී එක් සැකකරුවෙකු තුවාල ලබා රෝහල්ගත කර සිටිනවා. අනෙක් සැකකරු අතරංගුවට ගෙන තිබෙනවා. අධි බලති පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අතරංගුවට ගෙන තිබෙනවා. සූර්යවැව ප්‍රදේශයේ නිවසක තිබියදී ඒවා සොයාගෙනුනේ. හම්බන්තොටේ පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. මද්‍රව්‍ය වැටලීමක් සඳහා ගිය පොලිස් නිලධාරීන් පිරිසකට මත්කුඩු ජාවාරම් කරුවන් පහර දුන් බව කියන පුවතක් ගලවිල ප්‍රදේශයෙන් වාර්තා වුණා. එහිදී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. තලකිරියාගම කිරලගොල්ල ප්‍රදේශයේ නිවසක මත්කුඩු අලෙවිකරන බවට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය එම නිවස ඊයේ රාත්‍රියේ වටලා තිබෙනවා. එහිදී සැකකරුවෙකු අතරංගුවට ගැනීමට යාමේදී අදාළ සැකකරු සහ තවත් පිරිසක් පොලිස් නිලධාරීන්ට පොලු මුගුරුවලින් පහර දී පලා ගොස් ඇති බව පොලිසිය පවසනවා. සැකකරුවන් දෙදෙනෙකු සහ මත්කුඩු පැකට් කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දරදඬු ප්‍රතිපත්ති නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගැඹුරින් සිතා බලාගත් තීරණය නිවැරදි බව උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා පවසනවා. මේ මහතා මෙම අදහස් පළ කළේ වැලිකන්ද මහවැලිතැන්න ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින්. වකුගඩු රෝග පාලනය සඳහා ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීමේ පියවරක් ඉදිරියට තබමින් පිබිදෙව පොළොන්නරුව සංවර්ධන ව්‍යාපෘතිය හා ජපානයේ ග්‍රීන් ක්‍රොස් ආයතනයේ එක්ව මහවැලි බී කලාපයට අයත් වැලිකන්ද මහවැලි තැන්න ජල යෝජනා ක්‍රමයේ ඉදිකිරීම සිදු කර තිබෙනවා. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 615ක්. මෙමගින් පිරිසිදු පානීය ජලය ජනතාවට බෙදා හැරෙන අතර ඉන් ප්‍රදේශයේ විශාල පිරිසකට සෙත සැලසෙනවා. මෙහිදී උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා අදහස් පළ කළා. අර කතාවක් තියෙනවා යාදක නොරත රත කියලා. කොහොමදත් මේ ගැලපෙන්නේ නැතිව එකට යාවෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා පහුවෙලා හරි ගැලපෙනේවා තමයි එකට යාවෙන්නේ. මේව පිළිබඳ වෙච්චර කල්පනා කරන්න දේවල් නැහැ. මීට වඩා දේශපාලන සුළි කුණාටු ලෝකේ වෙනත් රටවල සිද්ධ වෙලා තිබෙනවා. හැබැයි ඊට පස්සේ රටවල් හැදෙනවා. පෞගේ කාලේ දෙකට කැඩිලා හිටියේ පුදු පෙරමුණයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා. හැබැයි මේ සියලු දෙනාගේම ඉල්ලීම තිබුණේ මෛත්‍රී ජනාධිපතිතුමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමයි එකතු වෙලා ආණ්ඩුවක් කරන්න අවශ්‍යයි කියලා. ඉතින් ඒ නිසා දැන් ඒ ජනතාවගේ පොදු ඉල්ලීමට තමයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවස්ථාව ලබා දීලා තිබෙන්නේ. දකුණු ආසියා රටවල පුවත්පත් මණ්ඩල සභාපතිවරුන්ගේ සමුළුව කොළඹදී පැවැතුණා. සාක් රටවල පුවත්පත් මණ්ඩලවල සභාපතිවරුන්ගේ සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වුවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආර්යදාස මහතායි. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති නීතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපි ගෞරවයෙන් ආරක්ෂා කරනවා පුජ්‍යල නිදහස. පුජ්‍යලයට හානි කිරීම වැළැක්වීම. ඒ වගේම අපේ පරමාර්ථයක් වෙලා තියෙනවා පුජ්‍යලයේ චරිතයට ඝාතනය කිරීම වැරදි කියන. ඒ නිසා අපි ආරක්ෂා කිරීමට උත්සාහ කරනවා. නව මාධ්‍ය භාවිතා කිරීමෙන් ඇතුළු ගැටළු වලට මෝහ දීමට මාවතක් අපි සකස් කර යුතු තියෙනවා. අපේ රටේ තවමත් නැහැ මීඩියා ටෙක්නොලොජිස් කියන ඇක්ට් එක නැහැ තාම. අපේ රටේ තියෙන මෑත සිටුණු වැදගත්ම කාර්යය අද අපිට තියෙන මේ තොරතුරු දැනගීමේ පනත. මත්කුඩු ජාවාරම් කරුවක වන ගම්පල විධානගේ සමන්ත කුමාරනොහොත් වෙලේ සුදාන මැත්තා ඔහුගේ නැගණිය සහ බිරිඳ අයිතාලෙස උපයා ඇති මුදල් රුපියල් කෝටි 40ක් විශුද්ධීකරණය කළ බවට වන නඩුව දෙසැම්බර් 13 වනදා කැඳවීමට නියමිතයි. කොළඹ මහා නියෝගයේ නිකුත් කළේ නඩුවේ පළමු විත්තිකාරිය වන වෙලේ සුදා යන අයගේ බිරිඳ සමතයක් සඳහා එකඟ බව ඇගේ නීතිඥවරිය මහාධිකරණ විනිසුරවරයා වෙත දැනුම් දුන්නා. විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 57ක් යටතේ නීතිපතිවරයා නඩු පවරා තිබෙනවා. මේ අතර වෙලේසුදා නැමැත්තා මේ වන විට වෙනත් නඩුවක් සඳහා මරණීය දඬුවම් නියම සිටිනවා. ඒත් සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. පසුරු දෙකේ සිට පැන් පැන් පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk